සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා දානයත් එහි ආනිසංසත් සීලයත් එහි ආනිසංසත් භාවනාවත් එහි ආනිසංසත් මේ මොකක්ද මේ කෙනෙකුට පෙන්වන්න කියලා මේ අහන මේ දානය කියන උදාහරණයෙන් දානයේ ආනිසංසයේ දානයේ අම්මාකාරයේද ආනිසංසය ඊට අනුකූලයි දානයේ දුන්නේ යමක්ද ලෝකයාගේ යමක් දන් දුන්නාද හොඳ දෙයක්ද දුන්නේ නරක දෙයක්ද ඒක තෝරාගන්න අපි ප්‍රියමනාප කරන එකේ විතරක් බෑ හොඳ දාලට තෝරාගන්න යම් දෙයක් දුන්නාම ඒක අපිට ප්‍රිය වුණ බලියද ඒක හොඳ දෙයක් කියලා නිගමනය කරා මූලිකව ඒ දෙයට ඇති වෙන ප්‍රතිඵලය බලන්න ඕනේ කෙවඳු ප්‍රතිඵලයක් ඒ දීමින් ඔහුට ලැබෙන්නේ අන්නේ ප්‍රතිඵලයේ දිවෙන්නා වූ වටිනා හෝ නොවටිනා අගය බලලා ඊ අනුසාරයෙන් බලා ගන්න ඕනේ ඒක උතුම් දානයක්ද නැද්ද ඒක දකින්නේ එතන එතන මේ දානිය කරගත්තාම දකින්නේ මේ දානිය වෙන්නේ ආමිත දානිය නිසා මේ දානිය කියන එක මේ සලෝක සම්පතිය කොටස වෙයි. අපේ දානිය මුල් කරගෙන මේ සීලයේ ආනිසංස කියන එක වැඩිලා ඇත. ප්‍රාණඝාතයෙන් වෙන්නේම අපේ දානිය. ප්‍රාණඝාතයේ බය දානිය. බය දෙනවා. ප්‍රාණඝාතයේ වේගුණ කියලා ලෝකෙට අපේ දෙනවා. අදත්තා දානිය බය දෙනවා. අදත්තා දානිය වෙනවීම අපේ දෙනවා. අපේ දානිය. කාම විද්‍යාචාරයේ මර රෝගී සමාජයේ බය දුක්සත්ය දෙනවා සමාජයේ විනාශ වෙනවා බයක් ආකරයක් විනාශයක් දුන්නා ඒ වගේම කාම විචාරිකයක් ඉතුරු දුක්සත්ය වෙනවා හිතේ ඕකේ සමාජයේ බයක් නැහැ ඔව් අවංක හොද පුද්ගලී සමාජයේ අපතේ ජීවත් වෙන අමුදමියන් වශයෙන් කෙනෙකුට කලබලයේ ගුණ නැති දෙහැමි සිද්ධාචාරයේ ජීවත් වෙන කෙනා කියන සමාජයේ පිළිගන්න ඒක දුක් කියන්නේ නැහැ අපේ දානිය බොරුවෙන් අනුන් සවස් කරනවා ඒක මහා භයානක වැඩක්. බොරුවේ සවස්සන්නේ නැතුව සත්‍ය ප්‍රකාශ කරන අවදාත් අනු සවස්සන්නේ. ඔවුන් නිසා ඔහුගේ වචනේ හර බය වෙන දෙයක් නැහැ. ඔහුගේ වචනේ තුල හරයක් තියෙනවා. අපේ දාන. මත්පැන් දෙනවා. මත්පැන් තුන විද්‍යාකාරය. එකක් තමයි ජලයේ වශයෙන් ඇල්කොහොල් මත්පැන්. ඒක විතරක් නෙමෙයි අතන තියෙන්නේ. මත් වෙන පාන හුඟාක් තියෙනවා. සාමයන් මුල් කරගෙන අපි බුද්ධිලේ මුදපත් කරනවා නම් මත් කරනවා නම් ඒ ඔක්කොම අද්දාන. නමුත් ලෝකේ එකම සහක දුක්ඛය කියන වැටෙන කොට විතරක් අරගෙන මත් පැන් විතරක් මත් දානිය හැටියට වෙන්නා. ආරෝග්‍ය මදි. මම ලෙඩලාදි කෙනෙක්. ඒකෙනුත් මත් වෙනවා. දල මදි. මට විතර හල්ලි තියෙනවා මට බල පුළුවන් කාර්යකම තියෙනවා. ඉතින් ඒ වගේම බල මදි. තමගේ බල පුළුවන් කාර්යකම වෙන්නේ. ඒ වගේ තමගේ ඉගෙනීම වෙන්න මේ ආදි වශයෙන් ධර්මවාදී තමගේ තමන්ට පුළුවන් ඒවා තියෙන අපි නම් උද්දාම වෙලා මත් වෙනවා මේ මොකෙන් හරි මත් වුණොත් මෙන්න මේ මත් වෙන සියලු වැඩ ප්‍රමාදයට හේතු වෙනවා ලෝකේ අල්ලාගෙන බැඳෙන්න හේතු වෙනවා මජ්ජ ප්‍රමාද ගාන කියන්නේ මේ තුන්ට වැඩෙනවා මොනවා නිසා ඒ මැදින් සරාගයට හේතු වෙන මිහිරියාවට හේතු වෙන දේවල් නිසා සුරා මේරේ නිසා සුරා කියන්නේ සරාගේ මේරා කියන්නේ මිහිරියා සරාගික බව දෙහි ලැබෙන ආස්වාද මිහිරියාව නිසාම තමයි ලෝක සත්‍යෙ මත් වෙන්නම ගන්න. ඒ නිසා තමයි ප්‍රමාදලා ලෝකයේ අල්ලගන්න. ඕක තමයි සුරා මේරේ මජ්ජපමාද ගන්න එක එකේ නියම අර්ථය. මත්පැන් ඇල්කොහොල් සහිත මත්පැන් බොන්නේ නැහැ කියන එක පංච දුක්ඛයත වලින් එකක් විතරක් පස්සේ දිස්සාවදී කියන ඉඳලා ගැඹුරු කියන්නේ එක. දිස්සාවද වෙනයි දුක්ඛයත වෙනයි. ඉතින් ගාක් ගැඹුරු දැන් ඕවා. ඉතින් ආමිත දානිය, සාමී දානිය යන්නේ සම්සම්මනවා කියලා දන් දීම යන්නේ සම්සහන. අපේ දානිය දීමෙන් අර කඩ එක තමයි සීවේ යන්නේ සම්සහන. ඒක ස්වභාවින්නේ එහෙමයි. එතකොට ඒ වගේම අපේ දානිය ධර්ම දානිය. ඒකෙදී ඇති වෙන්න අවදී තමයි ඔය මේ දීලාන සංසවාදීන් අහනකොට එන්නේ. දැන් මේ භාවනා පිළවදාන සංසිය ගන්නකොට ධර්මානුකූලව ප්‍රඥාව මුල් කරගත්තාම එන්නා ප්‍රඥාවේ තීර්ණයක් එනවා. මේ ප්‍රඥාවේ තීර්ණය නිසා මොකද වෙන්නේ? යම් ඇලීම නිසා විචිත්ත භාවයක් ගැටීමෙන් විචිත්ත භාවයක් මුලාවි විචිත්ත භාවයක් තිබුණා. ඒ ටික සංසිඳිලා. සංසිඳිලා ගියාම භාවනාව යන සංසිය තමයි. නැගින ක්‍රමියෝ.
ඉතින් මේක ක්‍රියාදානයක් වශයෙන් ක්‍රියාවක් පෙරපාලියට මේක සමාකරස් වෙන්නේ නැහැ. දානේ තේරුම් අරන් දානේ අන්හස දැකලා දානේ ස්වභාවය තේරුම් අරගෙන ඊට අනුකූලව කළොත් සෝමනස සහගත ඥාන සම්පවිත සිත කියන එකකින් දානමේ සිත සුසල් සිතක් ඉන්න පුළුවන්. ඒක බලවත් කුසල් සිත. මහා කුසල් සිත අතරින් පළවෙනි එක වෙයි. සෝමනස සහගතයි. මොකක්ද කියලා මේ දානේ මෙන්න මෙච්චර වටිනවා. ඥාන සම්පවිතයි දැනගන්න. සතුරු වෙන්න සුදුසුයි. මොකක් නිසාද? මෙන්න මේ උතුම් ප්‍රතිපලයේ සත්‍යාගම මට ලබා දෙන නිසා. මේ ක්‍රියාවලිය අපතයන එකක් නෙමෙයි. වැදගත්. මෙන්න මේ යහපත සිද්ධ වෙනවා. මෙන්න මේක දැනගත්තාම මේක තමයි කියන්නේ සෝමනස සහගත ඥාන සම්පවිත. සෝමනස සහගතේ නිකන් සතුටු වෙනවද බැහැ. මනසාජේ බහන්නේ බහන් හිතක් ඇති වෙන්නේ. සෝමනසයේ කියන එක ඇති වෙනවා මහා දුෂ්ට වැලවල. සෝමනස උන පරිදි බින් හිතක් වෙන්නේ නැහැ. පහන් හිත කියන එක එකක්. සෝමනස හිත තව එකක්. ඒක විග්‍රහ කරලා හොයලා ගන්න ඕනේ. විනත හේතු වෙන්නා වූ සෝමනස භාවයේ තෝරා ගන්න ඕනේ. මම මේ කරන්නා වූ ක්‍රියාදාමයේ නිසා මේ මෙබඳු දෙයක් දන් දෙනවා. දන් දෙන සියල්ලම ආනිසංස හොලයි කියලා හැම නිගමනය කරන්න බෑ. නීච දානක් තියෙනවා. ඒ කාලේ බවුණු දන් දෙනේ ඔක්කොම හරි යහපත් දේවල් කියලා හැවැත්තුවා මිනිස්සු. අයිතල මෝඩ කාන්තාව හැවැත්තුවා. දානයක් දීපන්. මොනට ඔක්කොම කිසිද? ඔය බවුණු ගිහලා නීච විදියට දානයක් කිලි. මොකක්ද මයිතුන දානි උඹල හරියට උංගක් ලොකු ආසනාවක් හම්බේ අනේ අර මොන ගෑන සැක ඒ කාලේ මෙහෙම රවට්ටහට මේ මං දාන හැදියට ගත්තා නේද මේවා දාන නෙමෙයි මහා පාප වැඩ ඉතින් මෙහෙම ක්‍රම කතාවක් තියෙනවා ඉතින් ඔබ දකින්න ඕන එහෙනම් දානය තුලින් මොකද ඇති වෙන්නේ අනි දානෙන් ආයි සංසතියක් ඇති වෙන ක්‍රමයක් තියෙනවා ඒ මොන දාන මේ ආංග දානය තුල තියෙන භෝජන දානයක් තියෙනවා මේ භෝජන දානය තුලින් ලැබෙන දෙයක් තියෙනවා මේ වගේම එක එක කෙනාට මේ දානි පරස්පර එක එක කෙනා සමාන නැහැ. දීමේ ලැබෙන ප්‍රතිඵල. මිනිම අරුවෙක් ඉන්නවා. ඒ වගේ දඩයක්කාරයෙක් ඉන්නවා. ඔහුට හොඳට කාය බීලා ඉන්න ඔහු සනීපිලා හිටන් පූර්ණ වෙලා මොකද කරන්නේ? සතරම මහ විනාශයක් කරනවා. හොරෙක් මංකොල්ලකාරයෙක් ඉන්නවා. දානි දුන්න පරිදි ඔහුගේ දානි දා පෝෂණය කළොත් ඒ පෝෂණය ලබන්නා වූ ඔහුගේ සමාජයේ මහ විනාශයක් කරාවි තින් තින් දෙන අරුවෙකින් කරන්නේ ඒ ටික. දැන් අපිට සතුටින් ඉන්න පුළුවන්ද මම හොඳ දානයක් දුන්නා ඔච්චර වටිනවා බලපිරෙන මට්ටමේ විතරක් වටිනාකම සීමා වෙනවා ඔයි කියන්නේ මහ විනාශය කරන දෙයක් නෙවෙයි මම අත ගහලා ඉන්නේ අන්න ආරිසංශ බලා ගන්න වෙන සතුට වෙන්නේ නිකන් බෑ සෝමලස්ස වෙන්නේ කොහොමද ඒක එහෙනම් එහෙම දෙයකින් සෝමලස්ස පායටපත් වෙන්නේ කොහොමද සතුට වෙන්නේ කොහොමද දැන් යම් කිසි දානයක් දුන්නාම ඒ දානිය නිසා ඒ දාන ලැබෙන පුද්ගලයා බල පුරවා ගැනීමේ සීමාව ඉක්මවලා ඒ තවදයක් ලැබෙන්නේ නැති. එක දවසක් ආහාර ගත්තාම මේ ආහාරයේ ශක්තිය දින ගානක් මේ ශරීරයේ එහාට ගෙනියන්න මෙහාට ගෙනියන්න නොයෙක් ක්‍රියා කරනද කතා කරනද හැර කරනද අවශ්‍ය ශක්තිය ගෙනත් දෙනවා. යන්නේ ශක්තිය දෙලින් ඔහු ගන්න වැඩ පිළිවෙල කේතේ සාර්ථක එකක් තියෙනවා. කේතේ යහපතට හේතු වෙනවා. අන්න බලාගෙන යනකොට යම් කිසි පිරිසක් ඉන්නවා. ඒ දානීය ශක්තිය ප්‍රයෝගී කරගෙන ලෞකික වශයෙන් ලෝකෙට යමක් කරන අය දින හොඳ දෙයක් කරනවා. සමාජ සේවයක් කරනවා යහපත් දෙයක්. දෙවියෙක් වාගේ ජීවත් වෙනවා. ඒ මට්ටමට උහුරු දෙන්න දෙයකින් ගුණයක් තියෙනවා. ඒ සාමාන්‍ය ලෞකික ගුණ ප්‍රතික්‍රිය දෙන්න දාන ආනිසංස වැඩි වෙන්න හේතුව. හොදක් වෙන්න හේතුව අන්නේ ඒකයි. ඊට වඩා තව කෙනෙක් ඉන්නවා. රූප අරූප ආදී ලෝක වල අවශ්‍ය කරන්නා වූ ඒ ලෞකික ධර්මයන් දේශනා කරන ධර්මයක් අනුගමනය කරනවා. ඒකත් ඒකාන්තය. ඊට වඩා හොඳයි. ප්‍රතිපල ලැබල කියලා නිසා තවත් කෙනෙක් ඔහුගේ ජීවිතෙන් ටික කාලයක් බොහෝ කාලයක් අවුරුදු කල්ප ගණනක් හරි ඉන්නවා දැනසින්. හැබැයි වැඩක් නෑ ආයෙ වැඩෙනවා. දුක తీරයන් ලක් පුළුවන්. ඔය අතර ආර්ය උත්තරමේ ගැතරසක් ඉන්න ලෝතුරා බුදුරණන් හතේ තම පහළට ආවට ඉඳලා. උන්වහන්සේලා ලෝතුරා බුදු පියාණන් හතේ දුන්න වග පෙන්නා දෙනවා. මෙන්න මේකයි දුන්නේ. මෙන්න මේ මග අනුගමනය කළොත් ඔහුට සදාතනික දුකෙන් නිදහස් වෙන්න පුළුවන් විමුක්තිය ලැබෙනවා. මෙන්න විමුක්ති මාර්ගය කියලා කියා දෙනවා මග අනුගමනය කළොත් අන්නේවත් උත්තරමේ දන් දුනොත් ඒ ලබන්නා වූ ශක්තිය වූ ලෝකයේ උපරිම සාන්තිය යහපත උදා කරගන්නත් අනික් අයට යහපත කර දෙන්නත් හේතුකාරක වන ක්‍රියාදාමයක් බුදු නැග. එහෙනම් මේ දාලෝණි කාගේ දාන දවස්සාකම කියලා ඥාන සම්පවිතව දැක්කහම සතුළු වෙන්න පුළුවන් ආර්ය උත්තරමයන් දෙන දානිය මහත්ඵලයි මහනිසංසයි.
මෙන්න දානිය හොයාගන්න හැටි ඥාන සම්පවිත වෙන්න වැඩි ගන්න බෑ දන් දුන්නා කිව්වා. ඒ දානිය දානයක් වෙන්නේ කොහොමද? ඒකත් දකින්න ඕන. දානයක් කියන්නේ මොකද්ද? මේ ලෝකේ සියලු සත්වයෝ යම් කිසි දෙයක් ආහාර කරගෙනයි මේ පැවැත්ම ගෙනියන්නේ පැවැත්ම ගොඩ නැගින්නේ එහෙමයි. සබ්බේ සත්ත ආහාර තිතික. මේ සියලු සත්වයෝම ආහාරය නිසායි පවතින්නේ. ඒ ආහාරය නිරෝධ කරලා තමයි පැවැත්ම ඉවරයි. මොනවාද? කබලින් කාය ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන සතර ආකාරයක ආහාරයක් නිසා. උපදින උපදුන සත්‍යාගයේ පැවැත්මට උපදින සිටින සත්‍යාගයේ අර්ථ අනුග්‍රහය පිළිසක්. මෙන්න මේ සතර ආහාරය සුදුසු තැන සුදුසු පරිදි සත්‍ය වෙනවා. මේකේ මේ කබලින් කාය ආහාර කියන වචනේ තරිගත ආහාරයක් මුල් කරගෙන කාම ලෝකයේ ගොල්ලගෙන ගහගෙන පැවැත්මට ආහාරයක් හැදේ. ඒක ආහාරය. කවලින්කාර ආහාර. දැන් අපි හෙවොත් එහෙම රහතන් ආර්යයන් ආර්ය උත්තමයන් දෙන කවලින්කාර ආහාරයද කිව්වොත් එහෙම හරි පාපණයක් මේවාද පරිලෝකයෙන් තියෙන්නේ. කවලින්කාර ආහාරය කියන එකද තෘෂ්ණා නිදානයි තෘෂ්ණා සමුදයයි තෘෂ්ණා ජාති තෘෂ්ණා ප්‍රභවයි. බුදුරන් වහන්සේ දේශනා කරන කවලින්කාර ආහාරය මෙන්න මේක ඕලෑවි. දැන් තේ කරන්නේ ඔය ටික. එහෙනම් තෘෂ්ණා නිරෝධ කරපු රහතන් වහන්සේට කවලින්කාර ආහාර කොයිද? මේ කලබල ආහාර කවලින්කාර ආහාර කිව්වොත් හරි කනබල ආහාර උන්වහන්සේ ගන්න. හබල කණේ උන්වහන්සේ ගන්නවා. හබල කණේ කවලින් කා ආහාර ගන්න අටුවා තෝරන අටුවා තෝරන. බිලිවාන කෙනා කියලා කවුද කබලින් කා කියන්නේ? බිරිකාරු කවුද? මාර්යාට බලිකාරයන් නමවි. මේ ආර්ය විනය අර්ථ තෝරා ගන්න ඕනේ හරි ගැඹුරු දැන්. බලිකාර කියලා කියන්නේ මාර්යාගේ නම. පංචකාමීන තවිදීන් නම. මරු මෙන්න මේ මරු පැත්තට අහුනොත් එහෙම කවදාවත් සසර බිරියට අහුවෙලා සසරට කොටු වෙනවා මිසක් ගැලවිලි යන්න බෑ. යම් පංචකාමී මුල් කරගෙන ආහාර ගන්නවා නම් යම් කෙනෙක් ඔව් බිලි කරුට හේවත් මාර්යාට ගොදුරු වුණා. අන්නේ මාර්යාට ගොදුරු වුණා අපිට ගන්නේ කය බිලි කරන ආහාරය ගත්තා ඕකට කියනවා කවලින්කාර ආහාර. සතර ප්‍රඥාවෙන් ගත්ත ගාම ඔකට අහු වෙනවා. දැන් ඒක නිසා තමයි කිව්වේ කබලින්කාර ආහාරයේ මූලධර්මය මොකද්ද? තෘෂ්ණා නිදානයි තෘෂ්ණා හමුදේ. තෘෂ්ණා ප්‍රභාවයි තෘෂ්ණා ජාති. තෘෂ්ණාව නිදාන වෙනවා. තෘෂ්ණාව නැත්නම් කබලින්කාර ආහාරයෙන් නිදාන නැහැ. කොහොමද කබලින්කාර ආහාර ගන්න හදනවා? මෙන්න මේ ආහාර තේරුම් ගන්න ඕන විදිහ. එහෙනම් යම් කිසි දානය කියලා කියන්නේ මොකද්ද? ওই ගල හරි ගැඹුරු පැත්තක් තියෙනවා. දානය නයිද අපි ආවේ හද නයිුනේ කාටද නයිුනේ? අපි දන්නේ හැටියට හිතා ඉන්නවා අපි කාටවත් නයි නෑ. මම හොදල හරි හම්බ වෙන්නේ මං හරි අත්තට සාධාරණිය මගේ දේ පොළොවින් අරගත්ත දේ මම ජීවත් වෙන්නේ මං කාගේවත් මෙච්චර කාට සමසබ්දයක් නයි වෙලා නෑ. කෙනෙක් කොහොම කියන්නේ පුළුවා? ඒ කබලින් කාර ආහාරය කියන එකේ තෘෂ්ණා නිදාන වූ තෘෂ්ණා සම්දවි එක තියෙන අතර දැන් අපි දානිය කියලා අපි කියන්නේ. දැන් අපි ණය වෙලා තියෙන්නේ කාටද? කොහොමද ණය වුනේ? අවද්ද ණය වුණේ. අපි ණය නෑ කියන අපි ණය වෙලා තියෙනවා ලෝකයට. ඔන්න ඕක හොයන්න වෙන දෙයක්. කොතනින්ද ණය හැදුනේ කියලා. මෙන්න මේක බලා ගන්න ඕන. මේ ලෝකේ ආරම්භය ගැන කතා වෙදි ලෝකෝත්පත්ති වංශ කතා විග්‍රහ වෙනවා. මේ ලෝකේ ඉපදিলা සකස් වෙලා තියෙන මුල් කාලේ. අර භූමි පටක කියන ආහාරයක් ඉස්සෙල්ලා ආපු හැටි. බදා රතා කියලා ඊට පස්සේ වැල් වර්ගයක් හේරා ඔය ආදී වශයෙන් හටගත් ආකාරය. ඔහොම ගියත් හොයංජාත හැල් හටගත්තා කියන කාලයක් තියෙනවා. ওই කාලෙ වෙනකොට මිනිස්සු ආවාහ විවාහ වෙනවා. අමු හැමියන් වශයෙන් ඉන්නවා. එහෙම ඉන්න කාලේ හැබැයි දරුවෝ නැහැ. අර ඉතලා මුලින්ම හටගත් ඕපපාතික ශරීරය ඇතුළු. නැත්නම් හටගත් ශරීරය ඇතුළු දෙන ඒගොල්ලන්ට අර කලබුන ආහාරය නිසා දුසක් කියන්නේ ශරීරය කරබවට හෙවත් දණී බාන බලපත් වෙලා ඉස්ත්‍රි ගති ලක්ෂණ ඇදෙන ඉස්ත්‍රි ලක්ෂණ පුරුෂ ගති ඇදෙන පුරුෂ ලක්ෂණ පහළලා ඉස්ත්‍රි පුරුෂ වේදේ හැමගින් ඊට පස්සේ ඒ දින්න ලිංගික වශයෙන් සම්බන්ධයක් ඇති වෙන තැනින් තැන පොළක් පොළක් වෙන් වෙලා ඉන්න කාලයක් කියනවායි මොළොකි මූලික කාලය. ওই කාලේ මිනිස්සු ළමයි දහ අකුසල් පාපවල තව වැහිලා නැහැ ගැඹුරට ගිහින් නැහැ. ඉතින් ලෝක සත්‍යයේ පින් බලයෙන්ම සොයන් ජාත හැල් කියලා හැල් පහළ වෙනවා. ආහාරය පහළ වෙනවා. කවුරුවත් ගොවිතැන් කරලා ගත් එකක් නෙවෙයි. කාගේවත් දෙයක් නෙවෙයි. තම තමන්ගේ කර්ම ශක්තියෙන් ඒ සත්‍යයට ආහාරයක් පහළ වෙනවා. ප්‍රඥාතව පහළ වෙනවා.
මෙන්න මේ හැල් කපාගෙන ඉඳි තමයි කාලය ජීවත් වෙන්නේ. ඒ කාගේවත් දෙයක් ගන්න දෙයක් තිබුණේ අයිතිකාරයෝ නැහැ. බිමට කොටු කරලා වැට ගහලා තිබුණේ. මෙන්න මුල. මෙන්න මේ කාලෙදී කිසිම කෙනෙක්ගෙන් ඉල්ලා ගන්න දෙයක් තව කෙනෙකුට නැහැ. මොනවා ඉල්ලා ගන්නද? ඕතන තියෙනවා. ඊ ආහාරයේද සියලු ආකාරයෙන් පූර්ණ රසයෙන් යුක්ත නිසා තව ව්‍යංජන ආදී අවශ්‍ය නැහැ ඊ ආහාරය ගන්න. අදත් ඒකට හරියන් තමයි අර මුරු දැන් බත කියලා බතක් සංකේතවත් වශයෙන් වේලාවේ දේවාල වල එහෙම පූජාවක් කියනවා. මුරු දැන් බත කියන්නේ මුල් දැන් බත කියන එක. මේ මුල් ඉස්සහානී දිවිජ වතේ හැටි. අන්නේ වතේ රසය ගන්න තමයි ඒක සංකේතවත් කරන්නේ. ඕකෙන පැණි වර්ග දාන. මුරු දැන් බතට කිරි පැණි තමයි දාන්නේ. කිරෙන් වෙලා එළ කිරෙන් වෙලා පැණි දාලා ඔය මුද්‍රා පළන් වාගේ දේවල් හසවත් දේවල් දාලා හදන්නේ ලුණු දාන්නේ නැහැ. ඒක ලුණු නැතුව කන්න පුළුවන්. ඒකට වෙන වෙන මොනවා හරි අපි ලුණු පිටි දාලා හැදුවොත් එහෙනම් ඒක අප්‍රිය කන්න බැහැ. ඒක හොඳ ප්‍රිය මුරුදු ආහාරයක්. සතුට ගත්තාම හරි ප්‍රණීතයි. අන්නේ ආහාරයේද උපමාවක් වෙදින මුරු දැන් බතේ. ඉතින් මූලික කාලේ සොයන් ජාත හැල්වල තිබුණේ ඔන්න ඔය જાතියේ කිව්වහම එහෙම එකක්. ඒක ආහාරයෙන් ගැනීම තවත් ව්‍යංජන අවශ්‍ය නැහැ. ඒක භෝජනයේ පූර්ණ වෙලා තිබුණේ මල මුත්‍රා වශයෙන් යන තරම්වත් දෙයක් නැහැ ඇඟට උදීර්ණය කරගන්න. එහෙම තිබිච්ච ආහාරය. ඔන්න මේ මූලික කාලේ තිබිච්ච ආහාරයට අපි ණය වෙච්ච දේවල් තියෙනවා ඔතනින් බං. අමුදැමියන් වශයෙන් අර එකතු වෙලා ඉන්න මේ දෙන්නට එක් වෙලා ඉන්න හරි අපැවැදි කාන්තාව පුරුෂයා කි. බලි කිනින් ඉන්නේ අනේ එහෙනම් ගිහිල්ලා අර ආහාර ටිකක් අරන් එන්න. ඉතින් කාටවත් පොදිව හැදිලා තියෙන අර පොතු නැති දහවියා නැති අර හොයාද හැල්ලෝලි එන ගිරාපුරාම ආයි ඊළඟ තවහේ යනවා ඉතින් පිය ගන්න යනකොට හරි පාළුයි අනේ ඔබ රටින් ඊයේ ගියාට පස්සේ කොච්චර පාළුවක්ද උපක්‍රමයක් කියාදෙන සායකලයට උපක්‍රමයක් කියනවා අනේ ඔයාට තේරෙන්නේ නැද්ද හෙටත් එක ලැබෙන්න ගියෙද එතකොට හෙට යන්න ඕනේ නැහැ ඔයාට අපිට එකල හිටියා ඇත්තනේ අල්ල භාර්යාවගේ ලනුව ගිල්ල රාජ්‍යයා ගිල්ල හෙටත් එක කපায়නවා කවංගේ වෘත ඉවරයි දෙවි කුරුසත් එක්ක දැන් බලපුවාම හෙට කන්න ගන්න යන්නේ හෙට වැඩෙන් තිබුණේ තව කෙනෙක් ඉවරද අද කන්න තිබිච්ච එක නෑ කියලා සම අරන් ඉන්නේ ගිරාපුවාම ටික 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 ඉඟවිද තවත් දෙහ කියන්න පටන් ගත්තාම අනේ ඔයාට තේරෙන්නේ නැද්ද මෙයා තියාගන්න පුළුවන්. තව දවසකට ගියද? තව දවසක් දුරකට ගියද? ඇයි ඔයාට මොකද කරන්නේ? ඔයාත් එහෙම අරන් ඉන්නද? අනික් කෙනාම හතුරු අනික් අයගේ හතුරු ලබන්නේ. අන්තිම ඔයාගේ ඔබ මේක ගලවම ගිහිල්ලා හත් දවසකට නැති වෙන ගණක් තියාගන්න විතරයි හම්බුනේ. අලුන්ගේ දේ ගත්ත අපරාධීට සොයන් જાත නැතිලා ගියා. දැන් ඉතින් වාහනේ කපල. මෙන්න අහපු රවි. අනේ ණය වෙච්ච දෙල් මොකද කලේ ගිනහල් හත් දහසක අඩුවේ ගැප් කරගත්තා ගැප් කරලා උපදෙස් දුන්නේ කවුද කාන්තා ගිරාපුවා ගැප් කරගත්තේ කාන්තා කාගේවත් ගැප් කළේ තවත් කෙනෙක්ගේ පෝෂණ කොටස අපරාධයක් කළා දැන් මේ කරපු කෙනා දැන් වන්දි ගේ වන්දි වෙනවා අපරාධක ප්‍රයෝජන වෙච්ච අය මොම් මොකද කරා අපි වඩිකින්නේ අපේ කරේ කාරිය අරන් ගිහලා කවුරු හරි කියලා දැන් ඉතින් ඕල ඕල ඉලයිද ආහාර දුහම් ඇවිත් ඉකාල මොකද වෙන්නේ ණය ගන්න යනවා ගැප් කරගත්ත එක ණය ගැපල පස්සේ වලවල දෙන්න සංවාද හිටිය ලවා හිටියේ නෑ ගන්ටම වැරින් ගවට ගිහලා ඉතින් ණය ගන්න ණය ගාව දීවත් දෙන්නේ හත් දවස් කපා ගත්තේ ණය ගන්න ගැපට ගිය දැන් ඉතින් මොකද දරුවෙක් කියලා උපන් ඉන් කිරි දිදි හදනවා මොනවද කිරි හත් දවස්ක ඕසනි ගැප් කරගත්ත එකේ වන්දිය ඔය හැංගිලා තියෙන වන් දකින්නේ මුල හැදිච්ච හැටි ඉඳා ඉඳා වල කාන්තාවගේ විදේශ පරිදි ඒකස කාන්තාවට ගිහින් ගැබේ දරාගෙන කිරි දීලා හදලා ණය ගෙවන්න ඕන ඒ වැඩේ කීපේ කොරලා දුන්න තාත්තා මොකද වෙන්නේ පොඩි එක හදන පෑ දවල් දෙකේ වහන් දීලා හස්සාව කරන්න ඕන ණය වෙච්ච හැටි මුලද ඊට පස්සේ මොකද ඉන්නේ ඔබ වැඩි වෙනකොට හොරකම් කරන්න පටන් ගත්තා ඉතල හොරකම් කරන්න ඕන කොමත් තිබුණේ නැහැ. ඒව නැති වෙනකොට එක දිහා කල්පනා කළා.
ikan wawar aja lagi, orang hantar kapal lagi dengan orang, anu korak mau bau naik, tahu elak pula, jangan beri hari annya, api dah, poni kira hata kelak kerana dia api dah orang ini sesuatu balik, api ini kita wapuran, wapuran kali ini api kapal lagi, api bukan jauh hasan, api dah, mereka fal ni kerana anda, mereka api dah orang ini maut lagi anda, kini pas kerana mau tu balik lagi. Mereka sesi itu adibati yang pas kerjakan, untuk hadir pada tiennan, gambir ganti-ganti, mahpinguan tiennan, khususnya sama aja kepimpinan kiri, kata hita viral, hita alun, wajah viral, gambir bukanya, anna awal lah kena awal kiri, sama ini semua aja, jadi katakanlah hari gambaru, kata akun gambar tu aja, api hadir juga sih, na, sesi terbahal ke apa sih pas kerja, sabtu aja nama dia yang pas kerja, ek sabtu aja sama kerja unik pas. Anak rasmiya bawal ni dekat cara bawal siapa juga. Manusia lah aja kini kelam, tapi nama mulut manusia jadi. Ia nama tuan main ni. Jadi bima main lah dend. Abi dia bengkel lah dend. Jadi ia agi diogi baru ni metering apa angin? Metering mana pun, kira? Mana mage ima kira? Ma ima kira. Mage ima tuan, ma ima ni ada, ma ima dia. Mana mage ima kira bingkara kat? Jadi mana bingkara kat sih kahai korang tu? Tamang ima kiri kute kira bingkara kat. Tapi jangan loko kau tu bingkara tu ni mahapulu. Yang tawa pasal dah niak tu. Jadi ini dia orang ni kahai orang jangan lalat deh. Satu guru awak tahu dia kahai satu lepas tu. Tamang kita di perigi orang payah tu. Ina mihem kerana korang, ek haji ni dia orang loko. Mata orang haji ni mage ima kiri. Agi ini menghadir dia, magi boru, magi tu magi. Anak mahu magi hadir lagi, boleh kah katakan. Jadi mungkin kah agi yang ada. Ada bodoh logi kah atas baik juga, mungkin cara keluarga tu nak kira dengan. Ab kiri pahala kan tu naik kira dengan. Anu ke kah dah tu kira pahala naik pun naik sel. Jadi anu tu aje follow yang kira naik kira dengan macam ni. Mie magi kah. Ini pasal ikhwa bawa kan ni, magi ikhwa kiri kiri. Bodoh logi kah dah itu dia walikah magi kah kiri. Aje raya kah sahaja ni. Jadi mungkin kau naik ni logi kah. Kodu ini loko yang ada himiti, akhirnya moni jadi yang katakan tapi sambat tu lalu ada kerja tak. Jika sambat dia kita lihat, dah tiap hari ada itu. Himi kau dia ni. Mana mana himi kau ada kerja tak? Bahasa mereka dia no. Utum utamnya akhirnya mereka dia. Antum ni je akhirnya mereka dia. Ini okok magi, deh. Ina magi kita kali kita sama juga orang kali okok naik. Loko yang kita naik dah bi, dah naik. Beri ni orang. Dah ni tu nak biar, naik je hari dah lagi na, naik dah anu ni, naik dah mahu dah ni ager kami lebi min, dah ni lebi min ni ko, thamangi himi hampi hari ni dah hampi, himi hari dah hat kah le behara biar ni, anu ke gandegi, then naik villa anu tu naik villa kru apa lah ni, atari ager pasti, bala ini tu lebi ni korang kan no, yatar ni jaga atari pun kena, anu hampati mati villa ina behici. Sama hari ini wahaga selamat pagi, mati ini udah. So yang jadi negi, orang ni lagi kan, harus sahab deh negi. Mereka bahi lagi ni. Mereka jahkin dulu, gabul pesta. Mereka dah ni, ane sahaja barang ni, dah ni tolak kan tu. Mereka ni naik tiru kan, sama api dah no. Mereka utu bangi kurasa, utu bangi desa, istilah bingkar, out. Butuh pasai, butuh wahaga tadi, utu biasa. Unhan sila ke sah ke anadi ini utuh fikir sendiri mana utuh korang tu. Ia macam ani korang semua tu. Abi tu udah korang tu bakar korang tu, mereka ansa dera dulu kewitan kerana dina maga faham dera dulu, hari ini berlalu hari dulu, hari malam malam hadra dulu ni kita macam apa tu mereka kewitan kerana korang kerana mana mahaan tu bicara ke korang tu, pura dewa tu kami korang tu. Dengan abi tu udah mana ada mahagi kia dila, ya pat mahagi kia dulu korang tak kena berguru, mana guru raya korang tu. Mena biar guru orang yang korang, korang siapa yang kerana tu? Abi tu tani ini memang kerana kita udah ukurlah, pakar tu kerana biri siapa kini? Ini biri siapa tu korang sahaja. Mena biar udah pakar kerana apa biri siapa yang korang? Ini kan yang kerana tu. Ini macam ayat tu kan asal dah kan kerana melogi ayat ni kahari, hukum kahari, nak korup lagi berangan ini. Kita yang bagi body sahaja, nak udah mesti korang sahaja. Rumi sahaja nak korang sahaja. Mungkin korang sama hukum lah orang hari ni udah dendu. Mena Kuburai itu korang na, goyang kurun lagi hari korang, mana? Kuburai ini hatagi him korang kuburai itu korang, mana lagi yang kat itu korang?
ඔකම කරන්නේ නැහැ. ගිරාපිය හරි විදිහට කොටස් වෙන් කළා. මෙන්න හා මගේ පිළිසර හිමි කොටස් ටික. ඔය පොල්ටයි වල වාමි දුලා දී. හැබැයි අවංග හිඳකින් අනික් නැයි ඔක්කොම දැමහව කිනා ඔහු දාහනි දුන්නා. නැයි දැමල ඉඳන් ඉවත් කරලා දුන්නා ඒ අය. දැන් ඔහු නැය නේ. වැඩි කල් යන්න ඉස්සෙල්ලා හිමි සම්පත්තිය නැගිය හොයන් යාමදී නැගිලා එනවා. විශාල අසල්ලක් ඉඳ පටන් ගන්නවා. ආයි පොර ගන්න. තු විනාශ ගහන දෙයක් නෑ පොර. මේ දාගත්ත ක්‍රමනේ. ඔය ක්‍රම අපි ආතමුත කාලේ නම් තිවිච්ච ක්‍රමය. ඒ කාලේ ඉස්සෙල්ලාම පොරෙදී මුස්ලිම් මුදලාට හරි මුදලාට විවික්කේ නෑ. නියම ක්‍රමානුකූලව ක්‍රම ඔයක අමතෙදිමයි බැත පායින් වගේ ලීතිය කරලා ඔක්කොම කරලා බුද්ධ වීදියේ වෙන් කළේ. දේවියන්ගේ කොළස වෙන් කළේ. පාන්සලේ කොළස කියලා වෙන් කළේ. දැන් දුගී මගී යාදකාදී දෙන කොටසක් වෙන් කළේ. ගුරුවරුන්ට දේවාපියන් දෙන කොටස වෙන් කළේ. එතෙන්දිම වෙන් කළා තමයි තමන්ගේ කොටස අරගත්තේ. ඒ වගේ තැතේ යුවා. ඊළඟ ඉදායේ පුහුණු කරපු ගොවි මාතෘන්ට විශාල ලාභයක් සැනසෙල්ලක් ලැබිලා තිබුණා. ණය වෙන්නේ නැතුව ණය නිදහස් වෙච්ච එක ලැබීම. ඔන්න තමයි දානීය ලැබීම. අපි අද දානි කියලා හිතා ඉන්නේ. මගේව මං අනිකාර දෙනවා ඒක ඉන්න මගේ දානි. මං තමයි මේ දන්දී. අපි අවංකව දැකීත්තේ මොකද? අනුන්ගේ මෙච්චර කාල මම කකා හිටියා. ඒ ටික වම් දිය යුද්ධල් දීලා මං නිදාසු. අන්නේ දාන තමයි ඥාන සම්ප්‍රිත දාන. නමුත් අපි හිතා ඉන්නේ ඕක නෙමෙයි. අපි ළඟ හරි හම්බ කරගත්ත දේ දිනවා. ඒක මං මගේක දන් දෙනවා. මං ගොඩක් පින් කර ගන්නවා. ওই ආදිවාසීන් අදහස් අරගත්ත එහෙම. දානේ දී ඥාන විප්‍රිත වෙනවා. ඥාන හම්බෙයි දෙන්න වරුයන්. අන දානි සෝමනස සාගත වෙනවා වෙතියි. මං ණය නැහැ. අනන සුඛයත් උදිනවා. ඒදිය කරනකොට සමාවකින් ණය නැතුවම තමාට අති සුඛයක් දෙනවා, භෝග සුඛයක් දෙනවා. නිවැරදි ජීවිතයේ වටිනාකම දැකලා අනවදී සුඛය තුලින් සෞඛ්‍ය වශයෙන් දිවි සියලු සුඛත් ලැබලා විමුක්ත සුඛයත් පතේ. අර වාදා ගන්න පුළුවන් කෙනෙක්. ඉතින් මේක තමයි දානි පටන් ගත්තාම ශීලියක් වැඩෙනවා. භාවනාවත් උගනව වැඩෙනවා. මොනවාද භාවනාවට විරුද්ධ වුණාද? ලෝභයේ භාවනාවට විරුද්ධයි, ද්වේෂයේ භාවනාවට විරුද්ධයි. ওই දෙක තමයි ප්‍රධාන විරුද්ධතේ. ඕකර මැදින මොහේයි, ලෝභයේ සාහක් වෙනකොට ලෝභයේ සමග මැදින මොහේයි, ද්වේෂයේ සමග මොහේයි. ওই දෙකත් පිටිලියයි. ওই දෙක අහක් වුණාම හිත අභ්‍යන්තරේ කම්පා කරන, කලවන බාධකී ඉවරයි. ඔන්නේ බාධකී වුණාම සබාධිය උතරව වැඩෙනවා. සමාධිය දින බාධක දුර වෙලා භාවනා වැඩින විදිහට. දැන් භාවනා කරන්න කියන්නේ අපි අද භාවනා කරන්න ඕක නෙමෙයි. භාවනා වෙන්න ඕන ක්‍රමහතාවක් තියෙනවා. ඒ ක්‍රමහතාව ගැන බලන්නේ දකින්නේ නැතුව. කාගෙන් හරි ගියා කර්මස්ථානයක් ඉල්ලගෙන අර දහ බල වැඩ ඔක්කොම කරන ගමන් පැයක් විතරක වළඳනවා. අපි දන්නේ අපි රෝගීට ආයුක්කම් කොච්චර කරලා තියෙනවද, අසාධාරණකම් කොච්චර කරලා තියෙනවද, මේකෙන් මිදෙන්න මොකද කරන්න ඕනේ? අපි ලෝකෙින් විරසක වෙන්දියල් කොච්චර කරලා තියෙනවද? ඒ වගේන පොඩ්ඩක් ආව බලද්දි හිතුවම අපිට අපේ පාඩුවේ අපි නෑ ජීවත් වෙලා. උදේට සෑහට දවස්ට කොහොම හරි බෑඩ් එකක් වින් කරගෙන. කාගෙන් හරි කර්මස්ථානයක් ඉල්ලගෙන ගිහිල්ලා කර්මස්ථාන අදාළ කරේ කීයක් කෙනෙක්. මේ වඩනවා. වඩවලා ඉන්නා නැරෙනවා. වැඩි කියලාවත් තියනවා. මොකද වුනේ? ඒ දෙන්නේ තියෙන හේතුව මොකක්ද? මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ථ ගුණ ධායිත්‍ය නොවල අජානීය ධායිත්‍ය වල වලන්න ඕන හැපි වලන්න එපා හැපි දේශනා. අස්ස ගුණ ධායිතේ වලන්න එපා. අජානීය ධායිතේ වලන්න. මේ කරපු දේශනා. මේක ස්වභාවය මොකක්ද? ඔය ආපෝ ධාතුව මුල් කරගෙන, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව මුල් කරගෙන, නීල කසින, පීත කසින, ඕජාත කසින, ආදී වත්නා වූ හත කසින මුල් කරගෙන, එක එක කරාගෙන් අහගත විවිධ කර්මස්ථාන වාක්‍ය මුල් කරගෙන ඔය විදිහට වලවලා ඉන්නවා. සෑහත් කරනවා, දවල් කරනවා, කර කර ඉන්නවා. නමුත් වැඩෙන දෙහැනක් නැහැ. ඔහු මොකද කරන්නේ? ලැබෙන ලැබෙන ආස්වාදය කිසිම යුතු අයිතිකම් බලන් තෝ මුක්ති විදිහ කොහොමද හරියට? අර අස්ස කුණ්ඩයාකින් සතෙක් ඉන්නවා. ඒකගේ ස්වභාවය මොකද්ද? හන්නමයි වලන්නේ. හරිම කෑදර. ඒක කිසිම හරමක් පුරුදු වෙන්න උට ඕන කමක් නැහැ. ඌ විහාර ගහන්න නැත්නම් දඟල දඟල ඉන්න දඟල දඟල කරන්නේ මොකද්ද? ඉවාදන කොච්චරයි යවකන්. අත්යන් දෙන ආහාරය. ඒ යව తీනේ පැත්තේ ඉවාල්ලා යව කකා ඉන්නවා උහදා.
අන්න ඒ වගේ පොරොන් හැකිනා මේ භාවනා කරනකොට මොනවද මේ මෙයාගේ ආහාර මේ පංචකාම ආස්වාදේ නැති ආහාරයට ගිජු වෙලා ඒක ලබා ගැනීමට අවශ්‍ය කරන දේ දඟල දඟල ඕක පොර කර ඉඳගෙන ওই රැය සෞඛ්‍යයේ භාවනා කරනවා කියන මොනවද ගත්තාද ඔහොම කර කර ඉන්නවා නම් වැඩින්නේ මෙන්න මේ යාතියක ගොරන් දීපා ඔකට කියන අසවුල දහන කියලා කියලා දෙන්නේ මෙන්න බෞද්ධයන් හතේ පාසුව භාවනාව අත්සගුල්ල ධායිත්‍ය වල අජානීය ධායිත්‍ය වල මෙන්න වළන් එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා අජානීය ධායිත්‍ය වලන අජානීය ධායිත්‍ය වඩන කෙනා කොහොමද කියනවා එයා මේ ආපෝ ධාතුව නිසා ධ්‍යාන කරන්නේ නැහැ තේජෝ ධාතුව වල වායෝ ධාතුව වල පඨවි ධාතුවයි අයිතිදියා කල්ලාගෙන හිත පිටවගෙන ධ්‍යාන කරන්නේ නැහැ එක එක වර්ණ පදිනයන් ආදී වශයෙන් කියන මේවා අල්ලාගෙනවා කවුරුවා කියන බදවැල් අල්ලාගෙනවා ওই ක්‍රමයෙන් ඉගිවත් ධ්‍යාන කරන්නේ නැහැ නමුත් ඔහු ධ්‍යාන ඵලී ලැබුණා මෙන්න මෙහෙම විස්තරයක් වෙන්න කොරෙක්තලා සාමිනේ කහනවා සාමිනේ මේ කියන එකකින්වත් ධ්‍යාන කරන්නේ නැත්නම් ඒ ධ්‍යානෙ කරන්නේ කොහොමද මොකක්ද ඒකට අරමුණ එහෙම අරමුණ නේද ධ්‍යාන කරන්නේ කොහොමද මොකක්ද රස්සා වැඩින්නේ කොහොමද බුදුරණන් වහන්සේ දේශනා කරනවා එක්තරා හේතුඵල ක්‍රමකටා මේ අජානීය ධායිතය කාමච්ඡන්දේ කියන්නේ මෙන්න මේකයි කියලා දැනගන්න කාමච්ඡන්දේට හේතුව මේකයි කියලා දකින්න මෙන්න මෙහෙමයි කාමච්ඡන්දේ ගොඩනැගෙන්නේ කාමච්ඡන්දේ නිරෝධ කරගන්නාම හරි සාන්තයි ප්‍රණීතයි කියලා දකින්න කාමච්ඡන්දේ නිරෝධ කිරීමේ යම්මගක් ඇද්ද එහෙම අපි දැකලා එහෙම අනුගමනය කරමු මේ ව්‍යාපාදියයි කියලා දකින්න මේ ව්‍යාපාරී ගොඩනැගෙන්නේ හේතුව මෙන්න මේ ආකාරයේ හිතවිලි ප්‍රියාවදන් ක්‍රියාත්මක කිරීමක මේකත් දකින්න මෙන්න මේ හිතවිලි ප්‍රියාවදන් වශයෙන් මේ ආකාරයෙන් නොගත්තු මේ ව්‍යාපාරී නිරෝධ වෙනවා කියලා දකින්න ඒ ක්‍රමයේ දැනගෙන ව්‍යාපාර නිරෝධයට අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරනවා මේ තීන විද්‍යයි කියලා දකින්න මේ තීන විද්‍ය ගොඩනැගෙන්නේ මෙන්න මේ විදිහට හිතියොත් හිතුවක් කිව්වක් කළොත් කියලා දකින්න මේ තීන විද්ද නිරෝධ වෙනවා මෙසේ නොහිතේ ඉති නොකියේ ඉති නොබලේ ඉති කියලා දකින්න. දැකේ යමගල් ගමනේ කර තීන විද්ද නිරෝධ කර. මේ උද්දච්ච කුකුච්චය කියලා දකින්න. මේ උද්දච්ච කුකුච්චයට හේතුවයි කියලා දකින්න. මේ ගොඩනැගෙන්නේ මෙහෙමයි කියලා. ඊට අනුකූල හිතන්නේ කියන්නේ කරන්නේ නැතුවහම උද්දච්ච කුකුච්ච නිරෝධයයි වෙනවා කියලා දකින්න. දැකලා ඊට අනුකූල ගොඩනැගෙන්නේ පැත්ත හිතන්නේ කියන්නේ කර දෙකින් අත්හැරලා අත් විදිලා යනකොට උද්දච්ච කුකුච්ච නිරෝධ වෙනවා. මේ විදිකිච්ඡාවයි කියලා දකින්න. මේ විදිකිච්ඡාව ගොඩනගින ක්‍රමහතාව මේකයි කියලා දකින්න. ඒ ක්‍රමහතාව අනුගමනය නොකළොත් විදිකිච්ඡාව ගොඩනගීම නතර වෙනවා කියලා දකින්න. ඊටත් පොඩ කටේස කරලා විදිකිච්ඡාවේ මිදෙන්න. මෙන්න මේ කියන නීවරණ පහෙන් මිදුලහම. ඒ චිත්තේ විහාර ප්‍රහාදයට පත් වෙනවා. නිදහස් චින්තේ ලැබෙන විහාර ප්‍රීතිය කියලා නිරාමිෂ ප්‍රීතිය, කාම ප්‍රීතිය නෙවෙයි. ප්‍රීති මනස කායෝ පස්සද්දති. මෙන්න මේ ප්‍රීති මාය ඇතුළු කරන කය සැහැල්ලු වෙනපත් වෙන. පස්සන්ද කාය සුඛන්දී මෙන්න මේක මේ සුඛේ පහල කරනවා. මොකද්ද මේ ධ්‍යාන ලැබීමේ හේතු බාර සුඛේ. සුඛිනෝ සමාධියති ඔන්නෙ සුඛේ ඉන්නොත් සමාධිය ලැබේ. මෙන්න ගමි. දැන් භාවනා කරමින් ආනි සඳහන් ඉස්සලා භාවනා මොකද්ද සෝලාගෙන කියවන්නේ. දානි දෙන්න ඉස්සලා දානි ආනි සඳහන් ඉස්සලා දානි මොකද්ද සෝලා ගන්නවා. සීලය ආනිසංසය නිසා සීලය හැදෙන හැටි තෝරා ගන්නවා. භාවනාවේ ආනිසංසහ නිසා භාවනාව ගොඩනගෙන හැටි තෝරා ගන්නවා. ඒතකොට ඥාන සම්පෙද්දෝ මෙන්න දානි මෙන්න සීලය මෙන්න භාවනාවක දැක ගන්නවා. දැක්කට පස්සේ බලුවා අනුභවණි කුල ලැබෙන ආනිසංසය ප්‍රතිඵල ඊළඟට අර්ථය එනු ගන්න. මෙන්න මේකයි දහන ලබන ක්‍රමය. උදේ ඉඳන් හැයට කර්මස්ථානයට හිතෙක් දැන් කරන්න හිතෙක් දැන් කරන්න කියලා කරොත් ලැබෙන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මග දැකලා නැද්ද? මග අහලා නැද්ද? ඒ හේතුව නිසා තේරුම් ගල වැරදුනා. හැබැයි ඕකෙන් ගත්තොත් එහෙම. අර තමගේ ඉදිරියදා නිදැල් ලියන්න හිතද? ඔය පැය හතරක් තිස්සේ නිදැල් ලියන්න ඇරලා. නිදැල් ලිය හම්බෙන පංචකාම භුක්ති විඳින ඉඳලා. ඔය පැයක් හමාරක් වහාට ඇවිල්ලා එක වචනයක් කියලා කර්මස්ථාන ඇතියේ දින්නේ හරි ලේසි. මොකද අභ්‍යන්තරයේ දිවෙන්නා වූ දුෂ්ට ගතිය වලට ආහාර දෙන එක දිවි බල පුරෝපුරව පැත්තකින් තියලා ඉන්නකොට කිසිම අසහනයක් නැහැ වින්ද පුළුවන්. හැබැයි
gati maranda bae gati marani nathuwa bhavanawa viruddha gati marada mani nathuwa yathathin dakala bhavanawa wedinna maka paada ganna bae onna okai vela thiyenne ena hariyata danaganna one menna mehema hituwot menna mehema kiwwot menna mehema kolot thamai kama adahas musapath vela yanne kamayange musapath vena wali piliyela menna meka kiya danagaththa එහෙනම් කාමයෙන් හටගන්නා වූ හිතක් ඇද්ද කාමසහගත විඥානය විසිද්ධ බවටපත් කරනවා මුලාවටපත් කරනවා ඒකෙන් අන්ධකලෝ කාමච්ඡන්දයට වැටෙනවා වැඩිනොත් වෙන්නේ අන්ධ වෙනවා කාමයන්ට වඩා වටිනා දෙයක් ලෝකේ හැරිලා නැහැ කියලා හිතනකොට කොහොමද හිත සංවර කරලා පැහැදිලි කියාගන්නේ අවශ්‍යදෙල හිතපත් කරගෙන සතුටු වෙන්න බැහැ ඒ නිදහස උට නිදහසක් නෙවෙයි හොඳයි ධර්මවත් දෙකක් ඔතන හිටපන් කො මේ පාඩුවේ කවුරුත් කතාවක් කරපහට යන්නේ. හා කියලා රැහැත් දිලා පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් ඉන්නකොට අනේ මල 15ක්. මේ මීට පුළුවන්. යාළුවෙක් කියලා ටිකක් කියලා කතා කරගෙන ඉඳන්න. අර අපි කෙල්ල කොළ ටික ඉනවට උන් එක ටිකක් මමවල කරවත් කී කී ඉඳන්න. උන් කියන කුණු හරිම හරි රසයි. වෙද්දේ වා කිරිද්දේ වා රටි ඇටි පේන නේද මේ වැඩ කොළ ටික කියද්දී එහෙම කන්දකේ ඇඟිලි ගහගෙන ඉඳ වෙන්නේ සිත සාමතු මුද්දේ වැඩ කොළ ටික කියන්නේ වහයි. ඒ තරම් මොන හරි ජලප්‍රියද හරි ප්‍රියතාවෙන් තමයි තමන් කරපු නීච වැඩ කියන්නේ. නමුත් ඒවට නීච කරන්නේ නැහැ ඉන්නේ කට්ටිය. මොකද තමයි කො නියම කරුනේ. මොකද ඔලා තියෙන වැඩ ටික ආවදා අපි තාම ඉතර කරගත්තේ නැහැ. ඉතින් ඉතින් හෙරෙපු පාරක් හරි ගන්නවා අර කියන්නේ බොරුත් එක හදාලා උන් කියන්නේ ඕක කරන්න බෑ කියලා ගන්න කියන්නේ. ඉතින් හෙරෙපු පාරක් හරි කාලා තමයි ඉන්නේ අන්තිමට. ඔහේ තමයි කරගන්නේ. මේ මේ හරි ආසයි ප්‍රියයි මොකද මේ යම් ලෝකේ පිය රූපං සාතරූපං ඉත්තේසා ගන්නා උපජ්ජමාන උපජ්ජති එතනි විසමානා නිවිද විමුදන අපේ පෙන්නා මිට හදාගන්නේ කොහෙද ලෝකේ යම ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් උත මේ දුර්ණාව එහි උපදිනවා හි හට ගන්න එන මොනවද දුර්ණාව ප්‍රිය ස්වභාව මధుර ස්වභාව තියෙන්නේ කාම හිත් ඇති පිළිලාට කාම අදහස් ප්‍රියයි කාම අදහස් ගැන කතා කරනකොට මధుරයි ප්‍රියයි මధుරයි ඒවා ප්‍රියා කරනකොට හරි ප්‍රියයි මధుරයි ඒවා වර්ණනා කරනකොට හරි ප්‍රියයි මధుරයි එයා කාමච්ඡන්දයට මුල් වෙන්නේ ඔන්නෝ જાතිය ප්‍රිය මధుරේව අඳුර ගන්න ගියාම ඉතල තණ්හා පට ගන්න. අන්න කාමච්ඡන්දයට මුල්. අන්න කාමච්ඡන්දේ දැනගනි කාමච්ඡන්දේ හේතුව දැනගනි. කාමච්ඡන්දේ නිරෝධේ නම් මොකද වෙන්නේ? ওই හේතු නිරෝධ කරොත් කාමච්ඡන්දේ නැති හිතේ තිබෙන දුෘත්‍ය ඵලයට ආහාර නැති වෙනවා. ওই කාමච්ඡන්දේ නැති මානසිකත්වයේ ජීවත් වෙන්නේ කාම අදහස් හිතර කියන කරන වැඩ පිළිවෙල උඩින්. ඒවෙන් ලැබෙන පෝෂණය ආරම්භයි. මෙන්න මේ මනස ඔයයන් පෝෂණය කිරීමෙන් හටගන්න එක වලක් ගන්න බෑ කරන සාකල්. කාමච්ඡන්දේ නිසා විචිත්‍ය වලක් ගන්න ඕන නම් කාමච්ඡන්දේ නැමැති දුෂ්ටයාර දින ආහාරය නවත්තන්න ඕනේ මාස. මෙන්න ප්‍රඥාවෙන් කරන වැඩ. එහෙනම් මේක ප්‍රායෝගික වැඩ පිළිලා මිසක් මේ භාවනාව කියන්නේ. ඒ කවුරුවා කියන එක කොරකොල දැයක ඵලයක් ලැබෙන එකක් නෙමෙයි. මේ ප්‍රායෝගිකව ඥාන සම්පෙන්දෝ කරන වැඩ පිළිලේ ප්‍රතිඵලයක් භාවනා ප්‍රතිඵල. ඒ ව්‍යාපාදී කියන්නේ මොකක්ද? අපි දකින්න ඕනේ අපේ මානසිකත්වයේ කාර්යය හොඳ පැත්තට හරවාගෙන හිතන්න ඉඩ දෙන්නේ නැහැ. තමන්ගේ හතුරා දිහි වෙනවා. තමන්ට කරපු කියපු අපරාධේ දිහි වෙනවා. මේ ගැන හිත හිත දැවි දැවි අට මෙහෙම දෙයක් කළා, මෙහෙම අපරාධයක් කළා. ඕකට බෞද්ධයක් වෙන්න එපා. ඕක නම් හොඳක් වෙන්න එපා. ওই අදහස් සිටිවිලි පහල කර කර හිතන්න පුළුවන් නාව දෙයක් වුණොත් නවවිද ආගාන වස්තු වල වැඩෙනවා. කොහොමද? මට අවැඩක් කරපු එක කරන්නත් පුළුවන් මතුවද? ඔක දැනුත් මට අවැඩ කරලා. ඕකට හොදක් නෑ වෙන්නේ. හැමිලියම සාභිතක ඇති කරගෙන ඉන්න. මගේ මිතුරාටත් ඔබ හිංගි හිංසා කළා. දැනුත් කරන මතුත් ඔක හිතියෝ කරා. ඔය අදහස් තුන මුල් කරගෙන අධ්‍යයන පටන් ගන්න. මගේ හතුරාට ඔහු හොද කරනවා. හතුරාට පහර ගහන්න ඕනිද? නමුත් හතුරාගේ වැත් අරගෙන ඉන්න ඔහු හොද කරනවා. ඔවුන් අපර මෙන්නන්න බෑ හොද කරනවා. දැනුත් කරනවා ඉස්සරහට කරලා මතුත් කරලා පුළුවන් කියලා. ඔන්නේ කාරණා නවයක් මුල් කරගෙන මනස දැවෙන්න දැවෙන්න පටන් ගත්තොත් ඕරේන නවවිද ආගාධ වතු ආගාධීට වැටෙනවා ගොඩේ ඉඳ බෑ. මෙන්න මේ මානසිකත්වය නිසා මොකද වෙන්නේ? ව්‍යාපාද නීගාරණේ ගොඩ නැගෙනවා. එහෙනම් ව්‍යාපාදී දකි ව්‍යාපාදීට හේතුව දරගන්න. ව්‍යාපාදී නිරෝධ කරගන්න ආහාරයෙන් හේතුව නිරෝධ කරන්න ඕනේ. ව්‍යාපාද මානසිකත්වයට ආහාරය තමයි කිව්වේ. නවවිද ආගාධ වතු අතරින් තමයි මලාසීයෙන් ඉඳලා අනුසතිපට්ඨාන. සිය හේතුවල උද වරද දැකලා වරදට හේතු දැකලා වරද නිවාරණය කරගන්න වරද ඉවර කරගන්න ඒකෙන් නික්මින ක්‍රම හටව ගන්න ඕනේ අන්නේ හටව අනුගමනය කරපුවාම ඥාන සම්පයිතෝ කාර්ණී සිද්ධ වෙනවා
අන්න ඇති කරගන්නේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙක මුල් කරේ තමයි තීන මිද්ද උච්චත්ති කුක්කුට මිදිකිච්ඡා කියන මේ නිවන් සුන් ලැගෙන්නේ ඔය දෙකේ මිදිච්ච කුදුරහා මොකද වෙන්නේ ඔය නිවාර්ණයට ඉතුරුවන් නැගින්නේ කාලයක් නැවි දෙකයි සැක් ගන්න දුන්නු මේ දතාව පිළිගන්න ඇති සතර හදි වර්තාණී වෙල්ලා කිව්වේ ඔන්න ඔය දෙක දුරු කරගන්න තමයි අවිජ්ජා දෝමහස දුරු කරන වැඩ පිළිලා පෙන්නේ ආයේ කායානුපති විහෙති ආතාවි සම්පජානෝ සතිමා විනේය රෝගී අවිජ්ජා දෝමහස මේ කායන පස්සරාව මහා දිහියෙන් ඉඳලා මෙන්න මේ අවිජ්ජා දෝමහස කියන මේ ඇලීම් ගැටීම් දෙක අදු කරගන්න වේදනානු වේදනානුපති විහෙති ආතාවි සම්පජානෝ සතිමා විනේය රෝගී අවිජ්ජා දෝමහස මේ වේදනා පිළිබඳව ඔය විදිහට බලන දැඩි ලෝභයයි ඒ වගේම දුක්නසයි කියන මේ දෙකේ හේතු කාක විඳින්ද ප්‍රායෝගික ඥානයේ තේරුම ගන්න කරන වැඩ පිළිවිලා අත්දැක විද්‍ය අත්හරිනවා අනුගමනය කළ විද්‍ය අනුගමනය කරනවා මේ භාවනා කියන්නේ ඕකයි මෙන්න මේ විදිහ කරගෙන යනකොට අරගෙන තීන මිද්ද උද්දච්ච කුද විදිකිච්ඡා කියන මෙන්න මේ විදිහ නැති වෙලා යනවා මෙන්න මේ විදිහ නැති වෙලා ගියහම ඔබට දේහය පටන් ගන්නවා මහා දුක්ඛාරණ දෙන නොයේ කාකාරී සාධන වේදන ලක් කරපු මනස පෙළපු මහා දුර්ග ගතිභාවක් මගෙන් අහපුණා දැන් ඒක මට ඉන්නේ නැහැ ඔන්න තව ප්‍රායෝගිකව ඔතන හික්මුණු ඔව් සතර සතිපට්ඨානය දෙන්න ඔය එක නිවන දුරු වෙනකොට මහා සාන්තියක් හිත වෙනවා පෙර තිබුණ ගින්න කොච්චරද මේ හිතට පෙර තිබුණ දාහේ කොච්චරද නිදාගත්තම නිඳ යන්නේ නැහැ කතා කරලා හිතෙන්නේ නැහැ කෙනෙක් එක්කලා මගේ පැත්තර නම් මම කතා කරලා වැඩිපුර කැමති වුණා කාට හරි බයින්ද එන කාගේ හරි ආස්වාදී ඇලෙන වෙල කතා කර කර ඉන්න කවදාවත් බලපදයකට මගේ හිත මිහිටවන්න කැමති නැහැ හරි අමාරු මෙහෙම විදිහට ඉන්නකොට ඉන්න ඊට වඩා හරි වටිනා දෙයක් තමයි මේ කාම අදහස් කතා කරන්නේ පළ කරන්නේ පියා කරන්නේ කොහොම දිවිජ්ජ මට දැන් ඒව නැති එක කොච්චර සාන්තද ප්‍රණීතද කියලා සමාතුල පවිත්‍ර භාවයේ ගුණේ දී වෙන්න පටන් ගන්නවා බුදුන් වහන්සේ මේක ප්‍රමයක් කියලා තියෙනවා කොහොමද මහා රෝගියක් අසාධ්‍ය රෝගියක් හැදිලා හිටපු කෙනෙක් යම් වේදක් ඖෂධයක් අරගෙන ඒ රෝගිය නිරෝගී කරගත්තා නම් ඒ රෝගියෙන් දුව වුණ කෙනාට හිතෙනවා පෙර මම අනුන්ගෙන් පෝෂණය විය යුතු අනුන්ගෙන් සත්කාර ලබාගත යුතු මහා රෝගියෙක් වෙලා හිටියා දැන් මට මගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් කිසිම අමාරුවක් නැහැ රෝග ආබාධයන්ගෙන් මිදුණා කොච්චර සතුටද මෙන්න මේ සතුට යම්සේද මේ එක නිවර්ණය දුරු වීමේ සතුට තවත් එකක් වෙන්නනවා යම් කිසි වරදක් කරපු කෙනෙක් වරද නිසා හිරේට නියම වෙනවා හිරේට නියම වෙන බුද්ධිලයා අනුන්ගෙන් සාධන පීඩන වැද්දී කිසිම තමාගේ නිදහසක් නැතුව අනුන්ට යටවිලා යටත් වෙලා නොයේ කටයුතු කරමින් දුක් විඳින ඉරා ඉන්නවා හිරේ ඉන්නවා ඒ හිරේ නිදහස ලබන දවසක් තියෙනවා අන්නේ නිදහස ලබන නිදහස වෙලා එනකොට හිතනවා පෙර මම හිරකරුවේ හැටියට අනුන්ට යටත් වෙලා අනුන්ට බැලමෙහෙවරකම් කරගෙන මහා පහ ජීවිතයක් ගත කළා දැන් මම නිදහසේ ඉන්න පුළුවන් තත්ත්වෙට දිනා මට දැන් ඒ ප්‍රශ්න නැහැ මම නිදහස් වුණා හිරේ ඇති වෙන චිත්ත ස්වභාවය කොහොමද සතුල කොහොමද ඕන තව නිවාඥයක් නැති වුණාම ඕන්න ඒක තව සතුලක් හේතු වුණා තවත් එකක් තියෙනවා මාර කාන්තාරයේ ගමනක් යන කොතර මොන මොන අපරාධයකින් මොන මොන කර්තනයකින් මැරෙයි දන්නේ නැහැ. ආහාර හිඟ වෙන්න පුළුවන්. ජලයේ හිඟ වෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි කාන්තාරකට විදාකර සතුන්ගෙන් හරි විලාසයක් වෙන්න පුළුවන්. අවුයෙන්, ගින්නෙන්, තෙරපිලා ඒකේ කරදරයක් වෙන්න පුළුවන්. මේ වගේ විශාල කරදර මැද්දි. ඊවැ යන්තා මේල්ලා විලා තේම භූමියකට ගිහිල්ලා. භයානක කතර ගෙවරමන් විදා තේම භූමියට ආවගේ සන්තෝෂ වෙනවා යමින්. අන්ත අවනිවාර්ණයක් ඇති වෙලා එහෙම සන්තෝෂෙකුත් එනවා මේ එකින් එක හසුකේ එන හැටි එතකොට ඒ වගේම ණයක් අරගෙන ඒ වගේම ණය මහා ණයකාරී කියලා හිතමු කෙනෙක් ඒ ණයකාරුට බොහොම බැගෑපත් වෙලා බයෙන් ඉඳ සිද්ධ වුණා කොයි මොහොතේ ණය ඉල්ලයිද කොයි මොහොතේ මල දොස් කියයිද මේ ප්‍රශ්නේ නිදහස් වෙලා ණය දීලා නිදහස් වුණ කෙනෙක් Tamange අවශ්‍ය කරන කාරණාට නැවත ණයට ගන්න තියෝ කටයුතු කරන්න යම හරි සම්බ කරගත්තාට පස්සේ මම දැන් ණයකාරී නෙමෙයි මට දැන් ණය වෙන්න ඕන කමුත්නම් වගේ කටයුතු කරගන්න සතුටු වෙන්නේ කොහොමද තව නිවර්ණයක් ඇතුළ මෙන්න මෙහෙම සතුටක් ඇති වෙනවා මෙන්න මේ ආකාරය ඒ වගේම වහල් සේවෙනපත් වෙලා වහල් කංකර කරගෙන ඉන්න කෙනෙක් වහල් භවෙන් නිදහස් වෙලා දැන් ඉතින් නිදහසේ ඉන්නකොට මම අවසර දෙනවා කියලා හිතා වහල් භවෙන් නිදහස් කරලා ස්වාමියා විසින් අනේ මම දැන් නිවහල්ව ජීවත් වෙනවත් ලැබුණා කියලා සතුටු වෙන්නේ අපේද
නීවරණ පහ දුන්නහම ඔන්න යාකාර සන්තෝෂ පහක් ලැබෙනවා. නිදහස්ව පහ. මේක තමා අත්දකින්න. මෙන්න මේ නිසා නිරාමිසව විශාල ප්‍රීතියක් ලැබෙනවා. මේ කාම ප්‍රීතිය නෙමෙයි. මේ නිදහස් ප්‍රීතිය. මෙන්න මේ ප්‍රීතියේ පත් වෙනකොට සීගත කරන ගතේට සැහැල්ලු වෙනවා. ඔන්න අපි කියන භාවනා කරනකොට හරියට උඩ යනවා වගේ මට දැනුණා. හරි සැහැල්ලුවක් දැනුණා. නිදහස් වුණා වගේ දැනුණා. අන්න ගතේදී පස්සක් දියේ නැහැ. සතර කරලා ඉති හේතු වාසනා දිනන පොඩ්ඩක් හරි ඔබ දැනෙනවා. නියම විදියට වැඩෙන්නේ නීවරණ පහ හඳුරු වුණා. පස්සද්ද කාය සුඛන්දේදී ගුරු කාය සුඛයෙන් විලායන. අන්න ධ්‍යාන සුඛේ. සුඛේ කාගතාවේ තුන්වෙනි ධ්‍යාන ස්වභාවය. සුඛිනෝ සමාධියදී මේක ආයකාගතාවේ සමාධියදී නිකුලම්. චතුත් ධ්‍යානෙ නැගිලා තනිකර ආලෝකයක් හා සමාලන් දාත් වෙලා කයත් තියනවා කියලා දැන්නේ නැහැ සමාධියේ ලොකු. අද සමාධිය ගමන් කරන්නේ. මෙන්න භාවනාව කරන කෙනෙක්. මෙන්න මෙතනදී කියන පස්සේ ලෝකයේ අනිත්‍යතාවයේ දුකතාවයේ අනාත්මතාවයේ වරහසේ දිහිගෙන කොට ආහාර ලෝකයේ පැත්තේ යන යන මට ඇති වෙලක් නැහැ ඒකෙ විදීම කොච්චර සාර්ථක ප්‍රයත්න කියලා. ඒතං සාන්තං ඒතං පරිිතං අන්න තමයි අධ්‍යක්ීම කියන වටේනේ. ඒක ධර්මයේ දැකපු කෙනෙක් කොයි විදිහ කරගත්තේ උන්. එහෙනම් මෙන්න මේක සාන්තයි මේක ප්‍රණීතයි. මොකද්ද? යතිදාන් සබ්බ සංඛාර සමතු. මේ සියලු සංඛාර සමතේ කොච්චර සාන්තද ප්‍රණීතද? සම්භූපදී පරිනිස්සග්ග මේ දේරු උපාදානයන්ගේ මේ බැඳීම් වලින් විදහාසීම කොච්චර සාර්ථක ප්‍රණීතද? තණ්හා ප්‍රේය මේ දුර්ණාව සේවීමක් ඇතනම් කොච්චර සාර්ථක ප්‍රණීතද? විරාගෝ නිරෝධෝ මේ රාගයන්ෙන් වෙන්වීමක් ඇතනම් මේ සැරිසැරීමේ නික්මීමක් ඇතනම් කොච්චර සාර්ථක ප්‍රණීතද? නිබ්බානන්ති මේ දේරු බැඳීම් වලින් විදහාසීම කොච්චර සාර්ථක ප්‍රණීත වෙන්නේ? නිවන් සුවේ දක්න්නේ. දැන් නිවන් සුවේ කියන්නේ ආපෝ ධාතුවක් නෙමෙයි, තේජෝ ධාතුවක් නෙමෙයි, වායෝ ධාතුවක් නෙමෙයි, පඨවි ධාතුවක් නෙමෙයි, ආකාශ ධාතුවක් නෙමෙයි. ඒ වගේම නිල් පාටක් නෙමෙයි, රතු පාටක් නෙමෙයි, සුදු පාටක් නෙමෙයි, කහ පාටක් නෙමෙයි, වෙන වර්ණකත් නියකුත් නෙමෙයි. සාකීන්වත් අහගත් එකක් ඔතන ඇද්දෙත් නෑ. තමා අධ්‍යක්ෂ නිවන් සුවේදී. අන්න නිවන් සුවේදී කරන භාවනාව ආර්යයන්ගේ ආර්ය භාවනාව. ඔබ කියන අජානීය ධ්‍යාන වලන්ද. ඔන්න අජානීය ධ්‍යායයි. මෙවන් ඉන්නේ ගෙදර නම් ගෙදර කටයුතු කරගන්න ගමන් මෙන්න මේ මනාසී තේරුම් වර්ග හතර හරි වටානේ මෙතන වැඩි නැහැ විද්දත් ඕනේ. මේ ක්‍රමෙන් නීවරණ දුරු කරන්නේ හටියු කරන එක. එම් ලෝකයේ දින ද්‍රව්‍යවත් නීවරණ නෙමෙයි. බුදුරණන් හන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉෂ්ට සාන්ත ප්‍රියමනාප අරමුණු තියන මේවා කාමියෝ නෙමෙයි. මේවා පිළිබඳව විකෘති කරගත් යන් සංකල්පීය අදහසක් ඇද්ද? අන්න ඒක කාමය. එයා වැඩි කාමය පංච කාම කියන්නේ ආස්වාද නෙමෙයි. ආස්වාදයන් පිළිබඳව විකෘති මනසකින් ගොඩනගා ගන්නවා සංකල්ප. මෙන්න මේවයි කාමියෝ කියන්නේ කියලා දේශනා කරනවා. අන්නේ තමයි සාමච්ඡන්ද ඇති කරලා නීවරණේ පටන් ගන්නවා. නේද? කාර්ම විපාකපදී යක්කෙරුල කලබල දෙය ලැබෙන්න පුළුවන්, ඉන්න දැන් ලැබෙන්න පුළුවන්, අදින පාදේ ලැබෙන්න පුළුවන්. ඒවා සුපවිහරණේ ලැබෙන්නේ කරපු කර්ම කිද්දිනා පුණ්‍ය කර්ම කරන පුණ්‍ය විපාකී. ඒවැ චන්දරාගින් යනවා. ආන් ජරි සාමච්ඡන්දේට හේතු වෙනවා. චන්දරාගින් ඒක ආදීනව දැක ඇලෙන්න හේතුවක් නැහැ. නමුත් සුපවිහරණේ කායක තියෙනවා නම් ඒක වාහුවේ මියාගේ මාර්ගයේද සුඛං ධම්මං ගන්නහත් තීවිදා සමාධිය පරිපූර්ණදී දේශනායදී දුකී ගත්කල් තීවිදා සමාධිය පූර්ණ වෙනවා. ශනික සමාධිය උපචාර සමාධිය අප්පනා සමාධිය කියලා ශනික උපචාර අර්පණා කියන සමාධියම පූර්ණ වෙනවා. ඉතින් මේ වගේ මේ ක්‍රමයේ දැරගෙන භාවනා කරලා ගන්න ඕනේ ඉතින්. ඒක සාධාරණ කර්මස්ථානයක් කියලා අර වල්ලි කියන්නේ මේක තේරෙන්නේ නැහැ. මේක හොඳ මනාදී ඥාන වර්ධ. Taman ගිනියෙන් සමාධිය කරේත තේරුම් මාගෙන අර්ථරිද්දී අර්ථරින කලේදී කරන් නොනින් තේරුම් වලින් වැඩ පිළිවිලා. ඒ වැඩ පිළිවිල කරගෙන යනකොට ඥානීය මුදුන්පත් වෙලා යාවදී ඥානවත් ආයි ප්‍රතිසති මත් ආයි. මෙහෙම කරගෙන යන ඥානීය මුදුන්පත් වෙන සතිය මුදුන්පත් වෙනවා. එතකොට යා යථාර්ථය දකින්නකොට අනිත්‍යතෝද විහෙරති. ලෝකේ නිතරේ දුර වාදී කරනවා. මොකද අසාරදී මොනවා අල්ලන්නේද? නැතකින්දි ලෝකේ උපාදී දෝ ආත්මාදී වදී මේ ලෝකේ අල්ලන්නේ. ඒ වගේ විකේ විකු කායේ කායයන් වශයෙන් කායයන් වශයෙන් විදු වාදී කරනවා. ඉතින් මේ දේශනාවේ තියෙන මේවා තේරුම් ගන්න බැරි නිසා තමයි ගාකේ මුලාවින්. ඉතින් ඇත්ත තේරුම් ගන්න. තේරුම් අරගත්තට පස්සේ ඉතින් අපිට පුළුවන් මේන් මේ ප්‍රතිඵල ලබා ගන්න. හරියට තේරුම් අරලා කටයුතු කරගත්තොත් විශාල යහපතක් වෙන අම්බදාවක් පාස කොච්චර අහලා තිබුණා. මේ ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු කැටි වුණා මේ කියපු දේශනාව. මේ විවිධ ප්‍රශ්න මෙතන තියෙනවා. මම තේරු ප්‍රඥාන්ට ගත යුතු මූලික ධර්මින් මොකද බලයේත්තේ කොහොමද විමුක්තිය ලැබෙන්නේ ඉතින් ඒක මත පාදාගත්තේ කොහොමද කියන කේදී මේ තේරු ප්‍රඥාන්ට උත්තර ලැබිලා දැන් තියෙන්නේ බැලුවොත් එදිය ලැබෙන්නේ. ඉතින් ওই විදිහ අනුගමනය කරලා පොඩු වෙලා ප්‍රමාද. මලා දියෙන් යුද්ධ මා විසින් කුමා කත්තරීද ඇයි අත්තරින්නේ මොකද අත්තරී යුත්තේ. හිතලා බලන්න පුරුදු වෙන්න. හේතු දකි. අනුන්ගේ අහන්න බෑ මේ අනුන්ගේ අහලා බලන්න පුළුවන් එකක් නෙමෙයි. ඥාන විපේත අනුන්ගේ අහලා ඉන්න එක. අනුන්ගේ අහන්න අවශ්‍ය නැති සත්‍යෙට පත් වෙනවා වයි ඥාන සම්පේත අදහස් එන්නේ.
ඥාන සම්පෝයිත නැන්නේ නැහැ අනුගේ ගහන්නේ. අනුගේ ගහන්නේ වාකියෝ මේ අහලා තේරුම් ගන්නවා න්‍යාය ධර්ම. න්‍යාය ධර්මයේ වැටුම් දැන් පටන් ටිකේ ටික ඥාන සම්පෝයිත ඥානීය වෙලිලා. ඊටවත් තවන්ත හැකියාව ලැබෙනවා ඥාන භාගතෝ හිතන්න කියන්න කරා. ඊටපස්සේ කාගේවත් අවශ්‍ය නැහැ පරප්‍රත්‍ය රහිතයි කිව්ව ධර්මාවෝද ලැබෙනකොට සෝවාන් ඵලයට පත් වෙනවා. එතන බලගෙන පරපත්තේ රහිත අනුගේ ආධාරයක් ඕනේ නැහැ. මම කියා දෙන්නේ කන්නව තහන්න ඕනේ නැහැ. මග්ගාමගේ ඥානස්ස විදුදිය තවන්න තීරිනවා. මෙන්න වගේ මෙන්න නොමග. මෙන්න අපාය වගේ මෙන්න කාම ලෝකේ ඉඳවගේ. මෙන්න කාම මනුස්ස ලෝකේ ඉඳවගේ. මෙන්න දේව කාම දේව ලෝකේ ඉඳවගේ. මෙන්න ධම්ම ලෝකේ ඉඳවගේ. මෙන්න අරූපාවචරයේ ඉඳවගේ. මෙන්න නිවන් මාර්ගය. ඔන්නේ තවන්නම තීරිනවා. එතන මේ විදිහට හිතුවක් කිව්වත් කළොත් මොන පැත්තද? තමන්ටම දකින්න පුළුවන් වෙනවා. පරිත්‍යාගවාදෝ තමයි දකින්නේ. යෝ පරිත්‍යාගවාදයන් පස්සේ සෝ ධම්මාපස්සේ කිවි පරිත්‍යාගවාදයේ දැක්කම ධර්මයේ දකින්නවා. ධර්මයේ දැක්කම තමයි ධර්මයේ සභාවේ ඉන්නේ සෝවන් වෙන්නේ. මේ පරිත්‍යාගවාදයේ දැක්කමයි සෝවන් ඵලෙටපත් වෙන්නේ. වචන පදේ කියන ගේන්නේ නෙමෙයි. ඒ කිව්ව අදහස තමයි මේ කියනකොට තේරෙන්න පටන් ගන්නවා. මේවා එකිනෙක සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම තේරුම් ගන්න. මෙතෙක් ධම්ම ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ ධම්ම තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.